जिसुबिटे सुंदर उदासन इत्याद तपे स्वामी वहांस के नामे अवधि बेला इन उन्वहांस के श्री वचने हर उन्वहांस लबा दे नौ मन्नाव लबा गे द्वीपुत दवास एक दिखट बलाग नावा उन्वहांस जीवत काले की वो प्रबल वचने मत ने उन्वहांस की वा मम आपेनवा ने मंग आपेनवा थिंक ඔබට මං කිව්ව පන්නේ දවස නේද ක්‍රියාපතේ නේද උන්වහන්සේ ඔසව ගද්දී රොන්දුවක් දුන්නා නේද ඒ දේවදූතයා කියනවා මේ ඔබ බලන් ඉද්දිම ගලීලේ වැසියනි මේ ඔබ බලන් ඉද්දිම ඔසව ගත්තා වගේ උන්වහන්සේ ආපහු එනවා කියලා. ඉතින් ඒ නිසා මම විගසින් එනවා කියලා කිව්ව උන්වහන්සේ උපමා වලින් කිව්ව මේ හැම දෙයක්ම කිව්ව. ඉතින් අපි බැලුවා හරි උන්වහන්සේ අපි වරන් යන්න එනවනම් අපි ලෑස්ති වෙලා ඉන්න ඕනේ ඒකට නේද. ඉතින් අපි ලෑස්ති වෙලා ඉන්නේ කොහොමද කියලා තමයි මේ දවස් ටිකේම බැලුවේ. ආ पौद्गलिक जीवित अभी बैलो मत विशे हतरी पना देवी दवास अभी बैलो आदर द्वेपूते අපි කොහමද කියන්නේ අපිට අපි කොහමද අවංක වෙන්නේ ආ අපිට දුන්නු අයත් එක්ක කියන එක අපි බල්ලා අපි දෙවෙනි දවසේ බැලුවා තවත් උමකට මොකද්ද මේ අපේ ටැලන්ට් මේ කන්‍යාවන් දහ දෙනාගේ උපමා කතාව ඒ නිසා අපි එතනින් බැලුවා කොහමද තෙල් ඉගා ගන්න නැතුව නේද මනමාල එනකොට අපි කොහමද ඉන්න ඕනේ කියන එක අපි බැලුවා ඉතින් ඒක අපි බැලුවා මතේ 25 කියදලා 13 වෙනකම් ඉතින් ආදර දුවේ පුතේ අපි අද බලන්න යනවා තවත් එකක් කොහමද ඒක සුදු වචනෙන් බලන්න මතෙව් 25 14 ඉඳලා 47 වෙනකම් මතෙව් 25 14 ඉඳලා 47 වෙනකම් ඔබ දන්න හොඳම උපමාවක් තලෙන්තු උපමාව මෙතන කියන කුමක් හේඳ ඒ වනාහි යන් රටකට යන මිනිසෙක් තමගේ දාසයන් කැඳවා ඔවුන්ට තම සන්තක දේ බාර දෙන්නක් මෙන්ය කවුරුරි බොස් කෙනෙක් එහෙම කරයිද ආ කොයි රටකට යනකොට තමන් සන්තක දෙ සේවකයන්ට බාර දෙයිද නෑ නේද උන්වහන්සේ අපේ තපේ දෙවියන් වහන්සේම තමයි උන්වහන්සේ කියනවා මෙතන බලන්න බාර දුන්නේ ඔව් එක්කෙනට තලෙන්ත පහක්ද එක්කෙනෙකුට දෙකක්ද එක්කෙනෙකුට එකක්ද බැගින් එකිනෙකාගේ පුළුවන් කමේ හැටියට දී තමාගේ ගමන ගියේ ඒ නිසා කාටත් කියන්න බෑ අනේ දෙවියන් වහන්සේ මට දීලා නෑ කියලා මෙතන කියනවා පුළුවන් කමේ හැටියට තමයි දෙන්නේ එකක් හරි දෙනවා मट सेवे करट किसीम देखा देवदास स्वामी हरि संतोषाई मे दिन्नगेनि बलन्न දාසය තලෙන්ත පහ ලැබු තැන තේවිලෙම ගොස් එන්න විලදම් පොට තවත් තලෙන්ත පහක් ඉපදුවේ. එසේම දෙක ලැබු තැන තවත් දෙකක් උපතවා ගත්තේ. ආ මං 19 යන බොහෝ කලකට පසු දැක්කද? ආ අතනත් ප්‍රමාදේ නේද? ප්‍රමාදේ තමයි ප්‍රශ්නේ. දැන් ස්වාමී එනවා මෙතන බොහෝ කලකට පසු ඒ දාසයන්ගේ ස්වාමී ඇවිත් ඔවුන් සමග ගණන් බැලුවේය. දැන් මෙතන ඔබ දන්නවා මේ ස්වාමියා වෙන කවුරුත් නෙමෙයි දෙවියන් වහන්සේ කියලා. නේද? ඒතර සමහර හිතන උන්වහන්සේ ගණන් බලන්නේ නැහැ උන්වහන්සේ ප්‍රේමණීයයි අයියෝ උන්වහන්සේ අපිට සම නෑ නෑ නෑ. කම්පැනි එක ඩිරෙක්ටර් කෙනෙක් කොහොමද ගණන් බලන්නේ? ඒ වගේ උන්වහන්සේ ඔබගේ මගේ ගණන් බලනවා. හරි? ඉතින් ආදර දුවේ පුතේ අර උතුම් දාසය අර 10ක් කරපු එකනට කියනවා බලන්න යාට කියන කතාව මම කියන්නම්. 20 එවිට තලෙන්ත පහ ලැබු තැනත තවත් තලෙන්ත පහක් ගෙනවිත් ස්වාමිනේ ඔබ මට තලෙන්ත පහක් බාර දුන්නේ මෙන්න තව තලෙන්ත පහක් උපදව ගති මේ කීවේ ස්වාමියා උඩ කතා කොට යහපත් වූ විශ්වාසූ දාසය ඒ යහපත ස්වල්ප දෙයකන ඔබ විශ්වාසුවේ බොහෝ දේ කෙරේ ඔබ අධිපති කරමි ඔබේ ස්වාමියාගේ ප්‍රීතියට ඇතුල් වන්නයි කීවේ ඉතින් ආදර දුපතේ පහක් දුන්න කෙනාට කිව්වා රයිට් ඔබ මගේ ප්‍රීතියට ඇතුල් වෙන්න ඔබ බොහෝ දේ කෙරේ අධිපති කරමි දෙකක් දුන්න කෙනාටත් ඒකමයි කියන්නේ හා දෙකක් දුන්න කෙනාටත් ඒකමයි කියන්නේ හරිද වෙනසක් නැහැ
හැබැයි ආදර දුවේ පුතේ බලන්න බලන්න 22 බලන්න 22 තලෙන් දෙක ලැබුත නැත්ත අද ස්වාමීන් වහන්සේ මට තලෙන් දෙකක් බාර දුන්නේ මෙන්න මම තවත් තලෙන් දෙකක් උපදවා ගනි මේ කීවේ 23 ඕගේ ස්වාමියෝට කතා කොට යහපත් වූ විශ්වාස උදාසය ඒ යහපතය ස්වල්ප දෙයක් කරන ඔබ විශ්වාස වේ බොහෝ දෙයක් කරන ඔබ අපිට කර කරමි ඔබේ ස්වාමියාගේ ප්‍රීතිය ඇතුළු වෙන්නේ නැයි කීවේ ඌටත් අර 5 10 කරපු කෙනාටම දුන්නු වචනෙම තමයි රිවෝඩ් එක එකයි නමුත් පළවෙනි කෙනා එකක් ගත්ත ඒ කියන්නේ එකක් ගත්තු කෙනා මෙන්න මෙහෙම කියනවා ඔව් බලන්න මේ එකක් පළඳින ලැබ දැනත් ඇවිත් එක තලෙන්තක් ලැබුත නැත් ඇවිත් ස්වාමිනිය ඔබ නොවලපු තැනින් කපා ගන්නා වූ නොයිස්ස තැනින් රැස් කරන්නා වූ කරසක මිනිසෙකු බව මම දැනගතිමි එබැවින් මම බයව ගොස් ඔබේ තලන්තයේ පොළවේ සංගවත වෙමි මෙන්න ඔබ සන්තක දෙයයි කීවේ ආදර දුවේ පුතේ මෙන්න මෙතනදී මාර දෙයක් කියනවා බලන්නකෝ ඒ නිෂ්ප්‍රෝජන දාසියා තිය පිටත අන්ධකාරයේ දමාපල්ලා ඒ ඇඬීමත් දත් පිළිකෑමක් වන්නේ නැයි කීවේ 28 එබැවින් ඔහුගේ තලෙන්තිය දරගෙන තලෙන්ත 16 ඇත්තාට දීපල්ලා මෙතන කියනවා ඔහුගේ ලස්සන වචන ටිකක් කියාගෙන එනවා මේ ඔ මම කරන්න තමයි හිටියේ ඉතින් දන්නේ නැද්ද අරයත් එක්ක බෑනේ ස්වාමිනී මෙයත් එක්ක බෑනේ ස්වාමිනී නිකන් හරි මට වහන්සේගෙන් බැනුම් අහන්න වෙනවා ඒ නිසා මම මොකද කරන්නේ කියලා මම ඒක වල්ලලා තියලා මෙන්න ඔබගේ දේ පරිස්සම් කරලා මම ඔබටම දෙනවා කියද්දී මෙතන 26 වෙනි පදේ හරි ලස්සනයි නේද ඒ ඔහුගේ ස්වාමියාට උත්තර දෙමින් දුෂ්ට වූ අලස වූ දාසය ආ මා නොබළු තැනින් කපා ගන්න බවත් නොයිස් තැනින් රැස් කර ගන්න බවත් ඔබ දැන සිටියේද එසේනම් මාගේ මුදල මිල ගණදෙනු කරන්න ඔබ විසින් දිය යුතුව තිබුණේ එවිට මා ආකලමට අයිති දේ පොලියස් සමග ගන්න තිබුණේ දැක්කද කාගේ දේවල්ද මේ වල්ලා තින්නේ ඔයාගේ දේවල්ද දෙනෝ සානෝ මම ඔබට දුන්නු කාලය මම ඔබට දුන්නු සම්බන්ධකම් මම ඔබට දුන්නු බලය මම ඔබට දුන්නු නුවණ කාගේද බලන්න උනික මෙතන කම්පැනි එක ගණන් බලනවා වගේනේ ස්වර්ගය එහෙමද ඔව් ඔබ ස්වර්ගයට ඔබ නිසා ස්වර්ගයට ඇති උදේ උන්වහන්සේ ගණන් බලනවා ඔබ නිසා මාගේ රාජ්‍යෙ මොකද උනේ කියලා උන්වහන්සේ අහනවා. ඔබට මම දීලා ගියා නුවණ, ප්‍රඥාව, හැකියාව, ලස්සන කටහඬ, දක්ෂතාවය මේ හැම දෙයක්ම තියාගෙන ඔබ කිසිම දෙයක් නොකර ඔබ කම්මැලි කමේ ඔබ ඔබගේ දේ විතරක් කරගෙන ආ ඔබ හොඳට හිටියා නේද? නා ඔබ නිසා මගේ රාජ්‍යෙ මොකක්ද උනේ? ඔබ නිසා මගේ සභාවට මොකක්ද උනේ? ඔබට මම දුන්නු දේ ඔබ මට මොකද්ද ඒකෙන් දුන්නේ කියලා එනිසා ඔබව උන්වහන්සේගේ රාජ්‍යයට අරගෙන යන්න එනවනම් ඔබ දේව රාජ්‍යයට ප්‍රයෝජනවත් කෙනෙක් විදිහට ජීවත් විය යුතුයි. නාන්න අපට විශ්වාස කරලා දුන්නු සේවයට විශ්වාසවන්තව සිටිය යුතුයි. ඔබට විශ්වාස කරලා දුන්නු දේ ඔබට විශ්වාස කරලා දුන්නු දේ කොච්චර දේවල් ඔබට විශ්වාස කරලා දීලා ඇද්ද? ප්‍රඥාව, නුවණ, මුදල්, යාන වාහන, ඉඩ කඩන් ආ ඔබට සාමාන්‍ය කෙනෙක්ට වඩා ඔබට දීලා ඇති ඔබ විශ්වාස කරලා දීලා ඇති. ඒ හරහා ස්වර්ග රාජ්‍යයේ වෙච්ච දේ මොකද්ද කියලා උන්වහන්සේ ඔබේ මගේ අහන. ඒකේ නාව ස්වාමීන් වහන්සේ අරන් යන්නේ නෝ. මෙන්න මේ කට්ටිය තමයි ස්වාමීන් වහන්සේ අරන් යන්නේ. ඔබට දුන්නු සම්බන්ධකම් වගකීම් පිළිබඳ අවංක වෙන්න ඕනේ. තමාගේ ජීවිතේ අවංක වෙන්න ඕනේ. තෙල් ලෑස්ති කරගෙන ඉන්න ඕනේ. ඔබ දේව රාජ්‍යයට ඔබට දුන්නු දෙයින් ඔබ ස්වර්ග රාජ්‍යයට ඇති වෙච්ච ප්‍රයෝජන මොකද්ද කියලා බලලා ඒ අයව තමයි ස්වාමීන් වහන්සේ අරගෙන යන්නේ. මොකද කියන්නේ? ඔබේ මකෙනෙක් නම් සොමිනස් ඔබ වරගෙන යාවි නැත්නම් අද ඔබට සිදු වෙනවා මගේ හැරිච්ච දේවල් එක දිගටම වැඩ කරන්න. හොඳයි අපි නැගිරි සිටමු. ස්වර්ගයේ දීපයන් වහන්සේ ස්තුතිවන්ත වෙනවා මේ දුන්නා වූ වචන නිසා. දීපයන් වහන්සේ අද දවසේ කතා කරනව මාවත් අසල කීකරෙන්නව මේ සිළු සෙනගත් ඔබන්සේ ආශිර්වාද කරන්න. පියාණනි අද යමෙක් තීරණ ගත්තද ඒ තීරණ තුල ජයග්‍රහයක් වෙනට ඒ තීරණ තුල ස්වර්ග රාජ්‍ය දිනන්නට ඒ තීරණය තුල ස්වර්ග රාජ්‍යයේ ස්වාමිනි ඇති ප්‍රයෝජන ඵල ප්‍රයෝජන ඇති දරුවෝ බවට පත් කරන්නට ඔබ වහන්සේ හස්තය තබන්න. ජිසුස් වහන්සේගේ නාමයෙන් සාය. ආමෙන්. 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 ජිසු බිඩයි. මම බල සමීර හමේ උරු දැසන හතරාමාට යලි ශ්‍රී වචනේ තුලින් එතෙක් ඔබට ජිසු බිඩයි.